මාසට සුමාන තුනකට විතර ප්‍රථම වැලි ගමදී පොලිසියේ ප්‍රහාරයකින් පොලිෂ්ිනධාරියෙක් මරුගිය මරුතුරුදර ගියා. ඒක පොලිසිය පොලිසිය අතර සම්බන්ධතාවල නොදනුවත්කම නිසා සහ පොලස් කණ්ඩාෑමට අවශ්‍යවෙච්ච හැංගිච්ච න්‍යායපත්‍රයක් ්‍යාත්ම කිරමි ප්‍රතිඵලයක් ලෙස එම පොලිසි ධරයා මිය ගියා කියලටම පටිතින්න. ඒක ඔහු සාජන්වර වශයෙන් ඉඳලා මරණයම් පසු එස්සයි බවට පත්කරාට පස්සේ ඒ සාධාරණිකරණය වෙනවද මං එදා ඇහුවා ඒගැන අපි මාධසා කච්ඡාව තියෙනකොට දේශබන්දුුගේ වැඩබලන පොලිස්පතිකම පොලිස්පතිකමට බවට පත්කරණ එක ලොකු ද ඒ පොලිස් නිලධාරයාගේ භාර්යයාවට සැමියෙක් ස දරුවන්ට පියක් නැති කර. ආයහනවදේශ බන්දුුගෙන් තමන්ගේ පොලිස් ලබාගන්න බලාබොරොත්ව වන පොලිස් පතිකම ලොකුද මේ නාරම්මල අයිංසක මනුස්්‍යයාට භාර්යාවට සැමියෙක් නැති කරලා දරුවතුන් දෙනාට තාත්ත කෙනෙක් නැති කරලා. ඒක, රුපියල් ලක්ෂ දහයකට ලගු කරන්න පුළුවන්ද දේශපාන්දුුත් එන්නකෝන් මේ පුද්ගලයා නැතිවෙච්ෂ පුද්ගලයා දිවිත්සයට පත්වෙච්ච පුද්ගලයා එයාගේ ළමයිත් තුන් දෙනාට ලෝකයක් භාරයාවට ලෝකයක් ඒක තමන්ගේ ලක්ෂ දහයෙන් කමා කරන්න බෑ දේශබන්ධුට මේ වගේ ලක්ෂ දහය ව පහේවත් දීගෙන දීගෙන යන්නේ තවතුදුරටත් නොකද මීට මාස එක මාර්කට ඉස්සල්ලා ශ්‍රේෂ්ඨාධකරණයෙන් කිව ට තමන් හිංසාවට කූර වද හිංසාවට ලක් කරපු ඒ පුද්ගලයට ලක්ෂ පහ පෞද්ගලික මුදලින්ගේ වන්න කියලා. ඒ කූර හා අමානුෂ්ක වදය ලක්ෂ පහට ලගුවෙන්නෙත් නෑ දේශබන්ඳු උසාවිය නියම කරාට තමන්ට ඉස්සරහට ඒ සම්බන්ධය නීතිපත්තුමා හරියට නීතියක කියන්න කරොත්. කූරහා අමානුෂික වදහිංසා සම්බන්ධයෙන් චෝදනා සහිතවාධ චෝදනා පත්‍රියයක් එන්න ඕන්නේ. ඒකම අපි මේ මාධ්‍යහම පවත්තන්නේ යයි. මේ වගේ සිද්ධියක් වනාාම තැන තැන මිනිස්සු බල්ල බලවල්ලු වගේ මැරල වැටෙනකොට ඒක වෙන්නේ රාජ්‍ය ොලිසි විසින්නම් ආණ්ඩුව පොලිසිය විසින්නම් මිනිස්සුක්කිසි තේරු මගනැතුව මිනිස්සු මරල වැටනවනම් ඒක රාජ්‍ය තස්තවාදී. තොට එහෙම මිනිස්සුන් මැරල වැටනකොට ඒක කම්පනය අපිට දැනල තමයි අප කම්පනය සමාජත කරන්නේ. ඒ සමාජත කරන්නේේ හැකේ හේතුවත් තියනවා ඒ හේතුව තමයි අපි හිතනවා මේ පුද්ගලයෙක් සම හේතුවකින් තොරව මරාදමන එක එක විංදිතයන් වෙච්ච ඒ පවුලට විතරක් නෙම මේ සමාජයටම කෙරෙහි ලොකු අපරාදයක් කියලා. එක කම්පනය මේ සමාජය ගන්න ඕනි. එක කම්පනය සහකම්පනයක් ලෙස මේ සමාජයට යන්න ඕනි. ඒ යන්නඇත්තං ඒ යවන්න අපට මෙහෙම මධ්‍යාමතියලා මාධ්‍යහාරා මේ වගේ දේව ලබ්ට කරන්න වෙනවා. එක ඇතම යම් ප්‍රමාණයකට යන්න ෑ තමයි ඒකම්පනය සහකම්පනය ලෙස මිනිස්සුන්ගේ ඇ මිනිස්සුන්ගේ ලේ නහරවැට යන්න. හේතුව අපේ මිනිස්සුත් තමන්ට දෙයක් කෙනකම් ඒකත් මිනිස්සුන්ට දැනෙනෑ. මේක ඔබටඋනානං මේ මටඋනානං මගේ පෞද් කල මගේ ඥාතික ව උනාානං ඔබ ඥාතිකර උුණානං අන්න. මේක බර මේකේ පිඩාව මේ නැතිවීමේ හිටස දැනේ මේ සමාජයක පුර වැසයෙක් නැතිවෙන්නේ. මේ පවුල එකක පුර වැසියෙක් නැතිවෙන්නේ. ඒ පවුලට සමාජයට මේ හිඩසක් තියෙනවායි ඒ හිටස අප්‍රමාණයි ඒක මිල කලන්න බෑන. ඒ හින්දා මන් දේශවන් තව එකක් කියනවා. දේශවබදරම එක දැනන්නේෑ මේ ලක්්වබ දහිට ලගුවෙන් ඒ එක. වැඩබලාවත් අතර මීට අවුරුත්තකට ඉසල්ලා දේශබඳුට පාරදි හෙල්මට්ටෙන් මිනිසු ගහන කොට වැර තැනකට ඕක බැදරුුණම් එදා එදා මොක්හරරි පීඩාවට පත්තුරන තමන්ගේ බාරයවට ළමයින්ටත් ඒ ආකාරයක දැන්වයි කම්පනියය එහින්දා මේ වෙන දේවල් පොලිස්පති වැඩබලන මීට වැඩිය බරකින් බලන්න තමන්ලගේ ආදර්ශපාටය දම්ම බවය රක්කති ධර්මචාරිී ධර්මය හැසිරෙන්න්නා ධර්මය විසින් රකි එහින්දා දේශබන්දු ස්භාව ධර්මය දඩුවන් කරනව දවසක ඒක තමයි මේ කියන්නේ තමන් ආදර්ශපාටි එහින්දා තමන්ලගේ නිලබලයට ඉස්සරයෙන් ගන්න තිගෙන ප්‍රමෝෂණ එකට අයිGීකමට මූහතකවටත් තමන්ගේ ආදර්ශපාටයේ තුළ කටයුතු නොකරමින් හැසිරෙන් එපා ධර්මය තමන්ව රකිනෑ ධර්මය අනිවාරයෙන් දඩුවන් කරනු. ඒක්කම දේශබන්ධුත් එන්නකෝන් මැයි නවය සිද්ධිය ප්‍රධාන වගෞත්තර කාරයෙක් බවට නීතිපත්තුමා පත්කරා. ඒ දැන් අභියාචනති කරය මගින් තාව කාලිකවන අවත්තලතියෙන මහත්මයා පාස්කුෘ පහරය වෙන කාලේ බස්නයර උතුර ඒකැ මීගොම් පලාතේ සීනිය ඩියජී මනුස සංහරය නැතුනා කඩුව පිඩිය. තමන් හරියට තමන්ගේ රාජකාරිරණං අයිජීවෙන් ඉස්සලා ජේෂ්ට පොලිස්ප කමේ එහම දේවල් වෙන්න. නොසැලකිල්ල නොකර හැරීම සම්බන්ධෙන් තමන්ට වක්කීමත් තියෙනවා. එහින්දා තමන්ලා මනිස්සු මැරනවා කිය එක මිනිස්සුන්ට ගහනව කියන එක මැයි නවේදීත් එදා හරිර නීතිය ක්‍රියාත්ම කරලා මේ ඊය පෙරේදා හබවක් ප්‍රාත්ථ වුණු ඇතු එ ඇමත්තුමා සයේ සාජරෝටක එතන්ට යන්නතුව නැමැත්වන මෙච්චරමයි නවේ විපාක් කාටවත්න්නේ හර අහිංසක අපි දා තම ැකත්තේ ඇම මන්තතික කෙන කින්වගේ මනුස ද පත්න්න. ඒ අවාසනාව සිදි අපි කොයිත්තව සාධානය කරට කරන්න අපියුත්තියක නට මලේ යුති්‍යයක් කරවන අප ඒ විරුද්ධ. ඒක නීතින්‍යව වන ප අප පද්ල විුද්ධයි ජාතිිතන පල නීති්‍යව පවග්ල රුද්ද ැයි යුත්්‍යය වවා දේශබන්දුගේ නමින් හරි වේවා මොන මෙහෙුමක් කරලාරි මේ රටේ මද්‍රව්්‍ය අපරාධ පාතාලේ නවත්තන වනං අප එකට හද්දක මුස්සල කැමති. ඒකම ඔහුව රකින දේශපාලනායගත්ය කියනවා අපි ගැවුදත් ගහන. පොලිසිය කියන්නේ රටක ආණ්ඩුවක් කියන්නේ අන්ඩවල්ඩ එකද ගැවුහෝත්ගහනවා කියන්න කිසිම ස්වාබැලීමකින් තොර ඒක එයාට හරි එඩට බෝට්ටු ගන්න සල්ලි දෙන්න උදව් කරාම එයාටඒ හරි තොට එයා ක්‍රියාත්මක වෙන්නේ ඒ පාතාල විදිත්තම යාගේ මානසිකත්ති යන්නේ එහින්ද මේක රට මේ රටක දේශපාල නායකත්වය මිස්සු පුරවැසිවු ආරක්ෂා කරන පාලතන්ත්‍රයා. පුරවැසියු සෑම ස්ථනිතනි පුද්ගලයාගේ හිමිකම් ආරක්ෂා කරන්න මෝනේ. එම හිමිකම් ආරක්ෂා නොකරන ආණ්ඩුවක වැඩක් නෑ. එහෙම හිමිකම් ආරක්ෂා නොකරතත්ත්වයට නං දේශපා නායකත්වය තමන්ගේ පල්ලයා නිලදානඋපදෙ දෙන්නේ ඒකෙන් පේරනවා දේශපාල නායකත්වය පිරිහීම. මේක දේශපාලන සමාජයේ ආර්ථික පිරිහිමක පිළිබි වූ තමයි මේ තැන්තැන්ගල් මිනිසු මැරි වැටන්නේ. කවුවඩරි මනුස්සේ පාර යනකොට වහනයක් කෙලෝගන සිවිල් ලදගත්තේ පුද්ගලෙක් නවත්තන්න කිවම නැත්වේ නැත්තං වෙඩිකාරක් කාල මැරන්න වෙන්නේ. ඒකරම් දෙන්නේ ආදර්ශය මේ රටේ සමාජයට අපි පාරේ වාහනයක් කෙලවුණනකොටත් අපිට මීටි පස්සේ මංකෝල කාරුඩයක් ඇවිල්ල පාරේ නවත්තලා වාහ නවත්තන්න කිවෝොත් අපි නවත්තන්න වෙන. එක පොලිසිේ මක කියන් එකත පොලිසිේ කියන් ඒක මම කියන අවසාන වශයෙන්. මේ රටේ අවසාන පාලකයෝ පස් දෙනම රටේ ආණ්ඩොකි වස්සාාව හුල්ලංඟගනය කල්ලා තියන්නේ පට ආනු සූදු ලළගනය කළ තියෙන්නේ රටේ G තමන් ෂ දවරන්දනකොට ආඩු ස හහිවාගේන. ඕුත් දහවැනි දහ එන්දලා දාහත දක්වා තියෙන මුලික ඉතිවාසිකන වලින් එකහා දෙකක් කඩල තියෙන්නේ. එක ශේෂඨාධකර අනුමතක කල තියෙන්නේ. එහින්දා එවැනි පුද්ගලයන් රට පාලලකන තත්ත්යක්කුට ඊට පල්ලයා ආතන පාලෙක නිධානු තාන්ඩු අස්ස උල්ලගනය කර තියින් තත්වයක්කුට මීට වැඩි දෙයක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. අවසාර වශයෙන් දේශබන්ඳර කියවා. මේ තමගේ නමේ තියන දේශදේශය කියන කෑල්ල තියෙන්නේ මුඩු බිමක් නෙමෙයි ඒක පුරවැසියන් ජනතාව මානවයන්ගෙන් පරිපූර්ණ වූ සමාජයක් බිමක්. ඒ මුඩු බිමක් නෙමෙයි. එහින්දා. තමන් ශ්‍රේෂ්ඨාධිකරණය මානව හියිතිවාශක මූලිකයිත්වසන් කැඩුව මිනිස්සුන්ගේ. තමන්ට තමන්ට එහෙම හිතේ ම්පනයක් නැති මනුසෙ මනිස්සුන්ට අමානුෂික වදදයෙන් එහන්දා තමන් දේශයට ආදරය කර මනුස්සයනෙමේ එහන්දා තවදුරටත් තමන්ගේ නම රැහිින් ඕන නම් මේ මිනිස්සුන්ට ආදරය කරන්න පොලිසිය කියන්නේ ස්වාඇත ආතනයක් ඔවුට විුද්ධව තමයි එලි විල් ජතාව හමනෙමේ මේ ජනතාව ආරක්ෂා කරන්න තමයි පොලිසියන්නේ කොට ඒ පොලසියෙන් සමාජයේ නිදහා සිවිල් වැසියන් ගාතයෙන් ලක්කෙන මනම් ඒක බරපතලයි බරපතලයි එ හින්දා මම දේශපාල නායකත්තිරත් කියනවා පොලිසිය ආරක්ෂා කරන පොලිස්පතිවා රක්ෂා කරන තමන්ගේ තාත්තා කීර්තිමත් විදුවල් පතිවරේ දම් බය රක් ධර්ම චා හොරම රැක පුද්ගල අපි දන්න තිහාස එහන්දා. තමනත් තමන්ගේ තාත්ත වගේ දම් මේ බවේ රක්කති ධර්මචාරී කියන දර්ශපාටය පුොඩ්ඩස්සිහට ගන්න පොලිස් බාර ඇමැතිෙන්ද. පොලිසියටත් ඒකෙන් ස්වායත්තව ව්‍යයක්ක්ත වෙලා වියක්ත වෙලා කටයුතු කරන්න ගැව්වෝත් ගහන වගේ වචන දාලා ඒ ආදර්ශපාටය තියන බර නැති කරන්න උත්සාහ කරන්න එපා. මම පොලිස්පති ඇැතුළු සමස්ත පොලිසියට ඒක දේශපානනාකත්යකර ඇමැතු ඩබං කියනවා. පොලිසියා දර්ශපාටය දම් මේ බවේ රක්කති ධර්මචාරී ධර්මය හැසිරෙන්න්න. එතකොට දවසක ගොල්ල ධර්ම ආක්ෂා කරයි.